Namotase bhagavato arahato sammasambuddhase. Namotase bhagavato arahato sammasambuddhase. Namotase bhagavato arahato sammasambuddhase. Sadhavat vasanavat pinvatni. දැන් අද දවසේදී අපි යම් කිසි ගුණයක් සම්බන්ධව ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගිය වැඩසටහනේදී අපි සාකච්ඡා කළා මොකක් සම්බන්ධවද? සීලය සම්බන්ධව. එතකොට මේ සීලය ගැන හුඟක් කරුණු කාරණා ඉගෙන ගන්න තියෙනවා. සීලයේ තියෙන වටිනාකම ගැන ඒ සීල් සමාදන් වෙන හැටි ඊට පස්සේ සීල් රැකීමෙන් ලැබෙන අනුසස් ඒ අනුසස් ලැබීච්ච රහතන් වහන්සේලා සම්බන්ධව ඒ වගේම සීල් රැක උදවියට ඒ ලැබීච්ච මෙලවදීම ලැබීච්ච අනුසස් සම්බන්ධව ධර්මයේ බොහෝ කාරණා තියෙනවා ඉගෙන ගන්න. ඒකට අද ඒ සම්බන්ධව පිටි විස්තරයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ සීලය සම්බන්ධව. මොකද අපි නිවන් මාර්ගයේ යනකොට මුලින් මතක් කරා පළවෙනි පියවර තමයි සීලය කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සීල සමාධි ප්‍රඥා. එතකොට බොහෝම පිරිසිදුව සීලයක් ඇති කරගෙන තමයි ධර්මයේ ඉතිරි පියවරවල් වලට අපිට යන්න පුළුවන් වෙන්නේ. සීලය අනුපාඩු දෙනවා නම් අපිට ඉස්සරහට යන්න බෑ. එනිසා නිතරම තමන්ගේ සීලය තියෙන වටිනාකම තේරුම් අරගෙන බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා කොච්චර වටිනාකමක් මේ සීලයට දීලා තියෙනවද ඒ දීලා තියෙන්නේ කොච්චර නම් මේ සීලය වටිනින්දද කියන එක ගැන තේරුම් අරගෙන හොඳට පිරිසිදුව මනාවට පරිපූර්ණව මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ. දිනපතා තමන් වෙතුල තියෙන්න ඕන සීලය තමයි පංචශීලය කියලා කියන්නේ. ඒ පොහොයට සමාදන් වෙන්න ඕනේ අටසිල් හෝ දසසිල්. ඊළඟ හතර පොහොයටම සිල් සමාදන් වෙනවා නම් ඒත් හොඳයි. හැබැයි දිනපතා තියෙන්න ඕනේ සීලය තමයි පංචශීල කියලා කියන්නේ. ඒ සීලය පිළිපදලා තමයි තමන් ජීවත් වෙන්නේ. හරියට සීල් රකින්න කෙනා එයාගේ ජීවිතය දාන්නේ දෙකට. සීලය තමයි එක. සීලය එක ජීවිතය දෙක. හැබැයි උඹක් පිට අපේ ජීවිතවල තියෙන්නේ මොකද්ද? ජීවිතය එක සීලය දෙක. ජීවිතයට හානියක් වෙනවා නම් සීලය පැත්තකට දාන්න. නෑ. හැබැයි ධර්මයේ හැසිරෙන නියම කෙනා මොකද්ද වෙන්නේ? ජීවිතය දෙක සීලය එක. මෙතන සංසාර භව ගමනේ ගුණතරන් කෙලවරක් නැතුව අපේ මරණයන් සිද්ධ වෙලා ජීවිත නැති වෙලා තියෙනවා. මේ ජීවිතේ කොහොම හිටියත් ජීවිතේ කවදා හරි නැති වෙනවමයි. හැබැයි සිල් කඩාගෙන ජීවත් වෙනවට වඩා අධාර්මිකව ජීවත් වෙනවට වඩා ධාර්මිකව වෙන මරණය සීලවන්තව වෙන මරණය සපයි. දුස්සීලව ඉඳලා මැරෙන කෙනාට මරණින් මතු හොදක් වෙන්නේ නැහැ. භයානක දෙයක් තමයි. හැබැයි සීලවන්ත වෙඳලා මැරෙන කෙනා දුගතියකට යන්නේ නැහැ. සුගතියක උපදින්න කැමති නම් එයා සීලය පිරිසිදුව තියෙනවා. සීලය හොඳට තිබ්බොත් තමයි එයා දෙව්ලෝකට යන්නේ. සුගතියකට යන්නේ. සුගතියකට යන්න උපකාර වෙන ප්‍රධාන දෙයක් මේ සීලය. දැන් දානයක් පූජා කරනකොට සීලය ඉඳලා දෙන දානය තමයි බලවත් වෙන්නේ. සීලයක් නැතිව දුස්සීලව ඉඳලා දානේ දෙන දානේ බලවත් නැහැ. ශක්තිමත් නැහැ. ඒක ප්‍රබල නැහැ. ඒක ප්‍රබල නැහැ. හැබැයි මේ සීලයෙන් ඉඳලා දෙන දාණයට මහා දුක් ගොඩක් නැසන්න. තමන්ගේ මේ සසර බව ගමනේ තමන්ගේ ඉදිරියේ තියෙන මහා හානිකර මහා වේදනාකාරී දේවල් ගොඩාක් මගහැරෙන ආරක්ෂා කරන්න පුළුවන්. විශාල ශක්තියක් තියෙනවා.
සීලය කියන්නේ හරියට මහා විශාල ශක්තිමත් බලවත් පිරිසක් වගේ ආරක්ෂක පිරිසක් වගේ. ඒ ආරක්ෂාව කඩන්න බැහැ. ලේසි. අකුසලයකට එන්න බැහැ යට කරගෙන. ඒ තරම් බලවත් මේ සීලය. ඉතින් මේ සීලය ගැන හොඳට ඉගෙනගෙන මේ සීලය මනාවට රකින්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට පින්වත්නි හුඟක් විට හැම කෙනෙක්ම වාගේ කරන්නේ සීලය කියවන එක සමාදන් වෙන්නේ නැහැ. සීල් කියවන එකයි සමාදන් වීම කියන්නේ දෙකක්. දැන් සීල් කියවන කෙනා මොකද කරන්නේ? නිකන් කියවනවා. එයාට ඊට පස්සේ මොකද වෙන්නේ? බොරුවක් කියන්න අපුම් බොරු කියනවා. කේලමක් කියන්න හිතනවා කේලම කියනවා. එයාට සීල් මතක් වෙන්නේ නැහැ මොනවත් නැහැ. එයා මොකද කරේ? හදවතින්ම ආරක්ෂා කරනවා කියන අදිෂ්ඨානයම හැගීමෙන්ම සිල් ගත්තේ නැහැ. එයා දෙනකොට කියුවා විතරයි. එහෙම නැත්නම් බුද්ධ වන්දනාවක් කරනකොට හරි සිල් කිව්වා විතරයි. කියන සීලේ අනුසස් නැහැ. හරියට හදවතින් ආරක්ෂා කරනවා කියලා අදිෂ්ඨානේ සමාදන් වෙන සීලය තමයි සමාදන් වෙනවයි කියලා කියන්නේ. ඒ වගේ මේක තමයි අනුසස් රකින්න සීලය. එතකොට ඉගෙන ගන්න ඕනේ කලින් තමන් සමාදන් වෙනවා නම් රකින්න හදවතින්ම සමාදන් වෙන්න. මම මේක රකින්නවා තමයි. එහෙම තමයි සමාදන් වෙන්නේ. කැඩෙන්න පුළුවන්. ශික්ෂාපද කැඩෙනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ මේ විදිහට. අපි හිත වැඩ කරන්නේ දුස්සීල විදිහට. අපි යමක් හොඳ දෙයක් මුලින් කරන්න පටන් ගත්තාම ඒක අමාරුයි. හැබැයි දුෂ්කරව හරි අමාරුවෙන් හරි කරගෙන ඉදිරියට ගියපුවාම තමයි ඒක අපිට පහසු දෙයක් වෙන්නේ. පහසු වෙනකොට අපිට ඒක ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. ඒක ජීවිතයට කා වැදිලා තියෙන්නේ දැන්. ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ දැන්. ඒක නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. සීලවත්කම. අන්න ඒ වගේ තමයි සීලවත්කම කියන්නේ. අමාරුවෙන් පුරුදු කරන්න. මුලින් අමාරු වැරදිනවා ආය හදා ගන්නවා. ආය වැරදිනවා ආය හදා ගන්නවා. දැන් අපි පැවිදි වුණා සාමාන්‍ය කාලේ ඒත් එන්නයි. එක එක ශික්ෂාපද කැඩෙනවා. පුරුදු නැති හින්දා. හැබැයි කැඩෙන්න කැඩෙන්න ගිහිල්ලා මොකද කරන්නේ? නැවත නැවත සමාදන් වෙනවා. ලොකු ස්වාමීන් වහන්සේලා මෙන්න මෙහෙම වැරද්දක් වුණා කියලා වැරද්ද කියලා නැවත සමාදන් වෙනවා. එතකොට ඒ විදිහට තමයි පිරිසිදුව සීලයක් රැකගෙන ඉස්සරහට යන්නේ. කාලයක් මේක පුරුදු කරගෙන යනකොට අර වැරදි වලට පුරුදු වෙච්ච හිත දුස්සීලකමට හිතුවේ පුරුදු වෙච්ච හිත මොකද වෙන්නේ? දැන් ටිකෙන් ටික සීලයට පුරුදු වෙනවා. දැන් සීලිය රකින්න එක පහසුයි. මුලින් අමාරුයි, කැඩෙනවා ආය හදා ගන්නවා, කැඩෙනවා ආය හදා ගන්නවා. හදා ඔන්න මේ පිට යනවා. ඒකට දන්නේම නැතුව පහසුයි. අන්න එහෙම තමයි සීල රකින්නේ. එතකොට මේ සීලය කියන එක බලන්න මේ බුද්ධ ශාසනයේ හිටියා එක රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේ අවුරුදු 5යි වයස. අවුරුදු 5යි රහත් වුණේ. චූටි වයසක් නේ. කී දෙනෙකුට නම් වඩා ගන්න හිතෙන්නේ නැද්ද? හොරතල් කරන්න හිතෙන්නේ නැද්ද? නේද? අල්ලන්න හිතෙන්නේ නැද්ද? කතා බහ කරන්න කොච්චර ආසහ හිතෙන්නේ නැද්ද? සාමාන්‍ය කුඩා දරුවෙක් ගත්තාම ඒ අවුරුදු 5 වයසේදී ඇතැම් දරුවෝ ඉඳලා තියෙනවා මේ අම්මගේ කිරි දුනවා. අම්මා තාත්තා නැතුව නිදාගන්නේ නැහැ. බය. එතකොට හුරතල් සෙල්ලම් කරනවා. එක එක දේවල් මේ දරුවෝ කුඩා දරුවෝ අවුරුදු 5 දරුවෝ නේද? මේ විදිහට ඉන්න එක විදිහකට ඉන්නේ නැහැ. රට අසූචි කරනකොට අම්මා තාත්තා හරි ඒ පවුල උදවිය ගිහිල්ලා ගහවතල පිරිසිදු කරනවා. ඒ විදිහට තමයි කරන්නේ. හැබැයි දැන් බලන්න මේ රහතන් වහන්සේ නම රාගයක් නේ, ද්වේෂයක් නේ, කෙලෙස් විදක් නේ. අනිත් කුඩා දරුවෝ වගේ නෙමෙයි. සෙල්ලම් කරන්නේ. අරවත් මේවා යන කියලා ඉල්ලන්නේ නේ. දැගලිලි නේ. ලෝකයේ දෙවියෙකුට, බ්‍රහ්මියෙකුට, මාරයෙකුට, කිසිවෙකුට ඇවිල්ලා බය කරන්නේ නැහැ.
බියක් තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. නිර්භය ස්වභාවයේ තියෙන බය නැහැ, ද්වේෂය නැහැ, ලෝභය නැහැ, අපමණ රේණුක රුස්නාවක් ආසාවක් ලෝභයක් ඇති කරවන්න කිසිම අරමුණකට බෑ. උඩා දරුවෙක් උද සෙල්ලම් බඩුවක් දුන්නොත් කොච්චර ආසාවෙන්ද ගන්න? ඒ කිසිම රූපයකට අරමුණකට රුස්නාවක් උපද්දවන්න බෑ මේ උඩා දරුවෙක් හිතේ. අවුරුදු පහෙන් නහත් මේ. අවුරුදු පහ. දෙවියොත් ඇවිල්ලා වන්දනා කරනවා. බ්‍රහ්මයොත් ඇවිල්ලා වන්දනා කරනවා. නාග සුපන්නාදීන් ඇවිල්ලා වන්දනා කරනවා. බලන්න. රජවරු සිටවරු දිමෞපිය ඇවිල්ලා වන්දනා කරනවා. මහා ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නය. පුත්‍රජාන මහසීගේ ශාසනය. එතකොට මෙතන මේ අවුරුදු පහෙන් රහත් වෙන්න විශේෂ කාරණයක් තිබුණා තියෙනවා සිදුවීමක් තියෙනවා ඒ සිදුවීම තමයි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී 16 කියලා ඉපදලා තියෙනවා ඒ කාලේ 16 ඉතින් පැවිදි වෙන්න ආසාවක් තිබුණා පැවිදි වෙන්න පුළුවන්කම ලැබිලා නැහැ ඉතින් මෙයා හිතනවා මේ මට දන් දෙන්න ආසාව තිබුණා දන් දෙන්න විදිහකුත් නෑ ඒ තරම්ම අමාරු දුෂ්කර ජීවිතයක් ගත කරේ. ඉතින් පින්කම් කරන්න හිතුණාට එහෙම කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. මම කල්පනා කරනවා එහෙනම් මම මොකද්ද මේ මොණයක් පුරන්න ඕනේ මොකද්ද? මේ සත්‍යෝ රාගයෙන් දේශයෙන් මොහෙන් ගිනි ගන්නවා කිලිස් වලින් ගිනි ගන්නවා මම මේ සියලු කෙලෙස් ගිනි නිවා ගන්න මේ සසර දුකින් ඈතර වෙන්න මම මේ පංචශීලයේ මනාවට පිරිසිදු ආරක්ෂා කරන්න ඕනේ කියලා හිතා ගත්තා. අවුරුදු ලක්ෂයක් ආයුෂ තියෙන කාලේ. මම බලන්නේ විශේෂත්වය අවුරුදු ලක්ෂයක් ආයුෂ තියෙන කාලේ. ඊට පස්සේ මේ අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හිට මේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා පන්සල් සමාදන් වුණා. දැන් එදා ඉඳලා මොකද කරන්නේ? එක්ක ශික්ෂාපදයක් හදන්නේ. එදා සමාදන් වෙනවා සමාදන් වෙච්ච දවසේ ඉඳලා එක්ක ශික්ෂාපදයක් හදන්නේ. අවුරුදු ලක්ෂයක් ආරක්ෂා කරනවා. අවුරුදු ලක්ෂයක්. දැන් අපේ කට්ටියට මේ ඉන්න අවුරුදු 65 70 ආරක්ෂා කරගන්න බැරි. අඩුම තරමේ එක අවුරුද්දක් රැකලා තියෙනවද? එක මාසයක් රැකලා තියෙනවද? එක සතියක්? පංචශීලය හරියට රැකලා තියෙනවද කියලා අහුවොත් නෑ රැකලා නෑ. උඩ බලනවා බිම් බලනවා. සමාදන් වෙන සීලයක්වත් හරියට රැකලා නෑ. එතකොට අවුරුදු ලක්ෂයක් රැකලා තියෙනවා. මරණාසන්න මොහොත ආවම දෙවි දේවතාවෝ ආවා. ඇවිල්ලි වෙලා මේ පාසමුතුමාට කියනවා නිදුකාදනේ මේ දහසක් අස්වයෝ නැගත් මේ අස්ව රතයක් ඇවිල්ලා තින්නේ ඔබතුමාව දෙවුලුවට අරගෙන යන්න කියලා. දහසක් අස්වයෝ යදපු අස්ව රතයක් ඇවිල්ලා තියෙනවා. දිව්‍ය ලෝකෙට අරගෙන යන්න. ඊට පස්සේ මරණය ආසන්නයටම ආපුවාම මෙයා තමන්ගේ සීලය ආවර්ජන කරන්න පටන් ගන්නවා. මම මේ විදිහට සීලය සමාදන් වෙලා මේ විදිහට ආරක්ෂා කරලා කියලා ඒක සිහි කරනකොටම මැරෙනවා. මැරිලා ගියා දෙවලෝ උපදිනවා. උඩ විස්තර කරනවා මේ බුද්ධාන්තර ගණනාව ඇතුලේ කල්ප ගණනාව ඇතුලේ 30 වතාවක් සක්විති රජ වෙලා තියෙනවා. 75 වතාවක් මේ 30 වතාවක් සක්දෙව් රජ වෙලා තියෙනවා. 75 වතාවක් සක්විති රජ වෙලා තියෙනවා. තව තවත් විඳ සැප සම්පත්වල කෙලවරක් සීමාවක් නැහැ. ඊට පස්සේ තවත් අනුසස් තුනක් ලැබුවා කියනවා. ඒ තමයි දීර්ඝාක්ෂ ලැබුවා. ආයුෂයතුව තමයි උපදින්නේ. කෙටි කාලයකින් මරන්න බෑ. බලන්න සසර කරපු ප්‍රාණඝාත අකුසල ඕනකම් ඕන තරම්
හැබැයි ඒ අකුසලයකට එන්න බෑ. ඒගාවට මේ තමන්ට සැප සම්පත් වලින් අඩු නැහැ. සැප සම්පත් වලින් අඩුවක් පාඩුවක් හිටින්නේ නැහැ. එහෙම එකකුත් ලැබුවා කියනවා. එතකොට ඊගාවට තමයි තීක්ෂණ විචක්ෂණ ප්‍රඥාවක් මුණක් කරනවා. හොඳ ප්‍රඥාවක් නුවණ ලැබුවා කියනවා මෙන්න මේ සීලය හොඳට පිරිසිදුව මනාකොට ආරක්ෂා කරගන්න කියනවා. මනාකොට ආරක්ෂා කරනවා. දැන් බලන්න මනාකොට ආරක්ෂා කරනවා. පරිපූර්ණ වශයෙන් ආරක්ෂා කරනවා. අදුවක් පාඩුවක් නැහැ. එතකොට සීල මනාකොට රකින්නේ කොහොමද? ආවර්ජනා කර කර බලනවා. සිහි කර කර බලනවා මගේ සීලය පිරිසිදුයිද අපිරිසිදුයිද ශික්ෂාපදයක් කැඩිලා තියෙනවද නැද්ද කියලා නිතර නිතර විමසිල්ලේ බලනවා. ආවර්ජනා කරලා බලනවා. තමන් ඊ ළඟ තියෙන සීලය ගැන. තමන් සමාදන් වෙච්ච තමන් රැකගෙන ඉන්න සීලය ගැන. ආවර්ජනා කරලා බලනවා. සිහි කරලා බලනවා. ඉතින් ওই විදිහට අනුසස් ගණනාවක් ලැබුණා. එක තැනකේ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මම මේ කල්පලක්ෂයක් ඒ සීලය මනාකොට පිරිපුන්ව ආරක්ෂා කරලා ලැබපු සැප සම්පත් ගැන අනුසස් ගැන කල්ප කෝටියක් වර්ණනා කරනවා නම් ඒත් අල්ප මාත්‍රය කියන වර්ණනා කරනවා. ඒ සහ මහා විශාල සම්පත්තියක් ලැබිලා තියෙනවා අනුසස් ලැබිලා තියෙනවා. මොකටද? පිරිසිදුව පරිපූර්ණව මනාකොට සීල් වැඩි නිසා. එතකොට ওই විදිහේ බොහෝ අනුසස් ලැබුවා. අවසානයේ මේ බුදු සාසන කාලෙදී මේ වස් කාලයක මේ අම්මයි තාත්තා ගෙදර ඉදී ඔන්න සීල් සමාදන් කරගත්ත. පන්සිල් සමාදන්. දැන් ඉස්සර මිනිස්සු වස් කාලේ ආවම ඒ කට්ටිය භාවනා කරගෙන ඉක වස් කාලේ වෙනත මොන විදියට හොඳට පිරිසිදු සීල් රකින්නවා කියලා පන්සිල් සමාදන් වෙලා වස් කාලේ පුරාම හොඳට ආරක්ෂා කරනවා. එහෙම නැත්නම් අට සීලයක් හරි දස සීලයක් හරි සමාදන් වෙලා ආරක්ෂා කරනවා. වගේටින් මේ අම්මා තාත්තයි පන්සිල් සමාදන් වෙනවා. දැන් මේ අවුරුදු පහේ දරුවා ඉන්නකොට එතකොට මේ දරුවාට ඇහෙනවා අම්මයි තාත්තයි පන්සිල් ගන්නවා සමාදන් වෙනවා. ඇහෙනකොට මොකද උනේ? ආන්න එයා සීලය ආවර්ජනා කරා කියලා. වෙන පුරුදු අවුරුදු ලක්ෂයක් සීලය ගැන ආවර්ජනා කර කර පිරිසිදු හොඳට ආරක්ෂා කරා. අන්නේ පුරුද්ද අතනදි මතුණා. තමන්ගේ සීලය ආවර්ජනා කරන්න පටන් ගත්තා. සීලය කොහොම පිරිසිදුද කියලා. එතනදිම රහත් එතන දිව රහත් වුණා. බණ අහලා නෙමෙයි. ධර්මය අහලා නෙමෙයි. මොන බලන්න. එතන දිව රහත් වුණා. එතකොට ඒ තරම් බලවත් දෙයක් මේ පංචශීලය කියලා කියන්නේ. මේ තරම් වටින දෙයක් මේ සීලය කියලා කියන්නේ. පස්සේ ඒ උත්තම බුදුරජාණන් වහන්සේ මේ කුඩා දරුවගේ මහා ගුණය දැකලා බුදු සාසනේ මහා උපසම්පදා කරා. උපසම්පදාව දෙන්නේ අවුරුදු 20. අවුරුදු 5න් දුන්නා ඒ තියෙන මහා ගුණය නිසා. බලන්න අවුරුදු 5යි. ඒ සමේ සීලය හොඳට රකින්න. සීලය හොඳට රකින්න පුරුදු වෙන්න. කැඩෙනවා කැඩෙනකොට ආයෙ සමාදන් වෙලා රකින්නවා. කැඩෙනවා ආයෙමත් මම මේක ආයෙ රකින්නවායි කියලා සමාදන් වෙලා රකින්න පටන් ගන්න. ඒ රකින්න දරන උත්සාහය තමයි වටින්නේ. රකින්න දරන උත්සාහය වටිනවා. උත්සාහ නොකර ඉන්න කෙනාට රකින්න උවමනාවක් නැහැ. රකින්න දරන උත්සාහයක් තියෙන කෙනාට මොකද වෙන්නේ? උවමනාවක් නැහැ. සීලය ඒ තරම්ම වටිනවා. ඒ තරම්ම ප්‍රයෝජනවත්. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ පින් ගලාගෙන එන කාරණා සම්බන්ධ. දැන් බුදුන් සිහි කරනකොට එයාට
හරියට ගංගාවකින් ගංගාවක් වාගේ ජීවිතයට නිතර පින් ගලාගෙන යනවා බුදු ගුණ සීකරන කෙනාට. ධර්මයේ ගුණ සීකරන කෙනාටත් එහෙමයි. පින් ගලාගෙන යනවා නොනවත්තා තමන්ගේ ජීවිතයට. මහා සංඝරත්නයේ ගුණ සීකරන කෙනාටත් එහෙමයි. සංඝ ගුණ සීකරන කෙනාට පින් ගලාගෙන යනවා. දැන් වට දුස් කියන්න අගුණ සීකරන්න ගත්තොත් මොකද වෙන්නේ? මොනවාද ගලන් යන්නේ? ලෝභය ගලන් යනවා වගේ තමයි. අකුසල් ගලන් යනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න කෙනා ලෝකයට අපය දෙනවා, අවෛරය දෙනවා, නිදුක් බව දෙනවා. එයාගේ ජීවිතයට හරියට ගංගාවක් වාගේ මොහතක් පාසාම පින් ගලන්නේ. මොහතක් පාසාම කුසල් ගලාගෙන එනවා. මොහතක් පාසාම තමාව සැපයටපත් කරන බොහෝ දුක් වලින් ආරක්ෂා කරන පින් ගලාගෙන එනවා. ප්‍රාණඝාතයෙන් වැළකී ජීවත් වීම නිසා. එතකොට කෙනෙක් අදින්නාදානියෙන් වළකිනවා. කාගවද්දයක් හොරෙන් ගන්නේ නැහැ. ජීවිතය නැති වුණත් කුසගින්න මෙරෙන්න වුණත් මොන වගේ දුක්ඛිත තත්වයකට මුහුණ දෙන්න වුණත් මොකද කරන්නේ? කවමදාකවත් අනුන්ගේ දෙයක් හොරෙන් ගන්නේ නැහැ. එයා ජීවිතය දෙක සීලයක. එතකොට මේ විදිහට අදින්නාදානිය වැළකීලා ඉන්නවා නම් එයාට එයා ලෝකයට බියක් දෙන්නේ නැහැ. අභය දන්ත. අවෛරය දන් දෙන කෙනෙක්. ඊගාවට නිදුක් බව දන් දෙනවා. මේ සම්බන්ධව අපි ගිය සතියේ කාරණා දේශනා කරා. තමන් නිසා ලෝකයේ කිසිවෙකුට හානියක් වෙන්නේ නැහැ. වේදනාවක් ඇති වෙන්නේ, දුකටපත් වෙන්නේ නැහැ. සොරකමින් වැළකීලා ඉන්නේ. හොරකම් කරන මිනිසෙක් නම් එතකොට මොකද වෙන්නේ? තමාව එනවා දකින්නකොටම බඩු ටික හංගනවා. පාරේ යනවා දැක්කත් මොකද වෙන්නේ? හංගන විශ්වාස නැහැ. සැකයි. තමන්ට බයයි. තමන් ඒ කෙනෙක්ගෙන් දෙයක් ගත්තොත් එහෙම දැනගත්තොත් මියා ගත්තයි කියලා ලොකු වෛරයක් තරහක් හිතේ ඇති වෙනවා. දැන් බලන්න හොරකම් නොකරන කෙනෙක් ලෝකේ ඉන්නකොට තමන් හොරකම් කරන්නේ නැත්තම් මේ හොරකමින් වැළකීමේ සිකපද ජීවිතය දෙවෙනිකොට ආරක්ෂා කරනවා. ලෝකයා එහෙනම් මගේ බඩු හොරෙන් ගනී කියලා, මගේ වස්තු හොරෙන් ගනී කියලා කවුරුත් බයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ අය තමන් නිසා දුකටපත් වෙන්නේ නැහැ. තමා නිසා බයටපත් වෙන්නේ තමන්ට වෛර කරන්නේ, තමන් නිසා කේති ගන්න, තමන්ට කේ මේ තරහ ඇති කරගන්නේ, තමන්ට කරදර කරන්න දෙන්නේ නැහැ. බලන්න අදින්නාදානයෙන් වැළකීම නිසා කාමෙහි වරදව හැසිරීමලුත් එමය. වැළකීම නිසා අභය දන් දුන්නා වෙනවා, අවෛරය දන් දුන්නා වෙනවා, නිදුක් බව දන් දුන්නා වෙනවා. මුසාවාදයෙන් වැළකීමෙන්ද අභය දන් දුන්නා වෙනවා, අවෛරය දන් දුන්නා වෙනවා, නිදුක් බව දන් දුන්නා වෙනවා. බොරුවේ මේ සුරාපානයෙන් වැළකීමෙන්ද අභය දන් දුන්නා වෙනවා, ඊගාවට අවෛරය දන් දුන්නා වෙනවා, නිදුක් බව දන් දුන්නා වෙනවා. දැන් මේවා කඩන කෙනා ලෝකයාට බියක් ඇති කරනවා, වෛරයක් ඇති කරනවා, ඊළඟට එයාගේ තියෙන සැප නැති කරලා දානවා, දුකටපත් කරනවා. තමන් ඒවට ටික හොඳට රකින්නකොට ලෝකයාට උන්නේ දානයක් තමන් දුන්නා. ඊගාවට එකක් පාසාම පින්වත්ටි පුණ්‍ය ගංගාවල් පහක් ගලන් යනවා ජීවිතේට. වටෙන්ම පින් ගලාගෙන යනවා. බලන්න කොච්චර වටින දෙයක්ද මේ සීල කියලා කියන්නේ. කොච්චර වටින දෙයක්ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා අතීතයේ එක බුදුරජාන් වහන්සේ නමක්වත් ඔය පංචශීලයේ ප්‍රතික්ෂේප කළේ නැහැ කියනවා.
ඔක ඔය විදිහටම පවත්වනවා දේශනා කරා. ඊළඟට අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා ওই පංචශීල ওই විදිහටම දේශනා කරනවා. ඒක විනාශ කරන්නේ නැහැ. ඊළඟට නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණියෝ පඬිතයෝ සත්පුරුෂයෝ දේශනා කරලා තියෙනවා. ප්‍රකාශ කරනවා මේක ප්‍රාණඝාතී කරන එක වැරදි. හොරකම් කරන එක වැරදි. කාමී වර්ධවයසින් එක වැරදි. බොරු කියන එක වැරදි. සුරා පානීය කරන එක වැරදි කියලා කියනවා. ඒත් ඒක අනුමත කරනවා කියනවා. බලන්න ඒ තරමට අතීත බුදුරජාන් වහන්සේලා දේශනා කරගෙන මොනවත් අරගෙන ආපු දෙයක් අනාගත බුදුරජාන් වහන්සේලා විසින් දේශනා කරමින් නොනවත්ව අරගෙන යන දෙයක් තමයි ඔය පංචශීලය කියලා කියන්නේ. ඒ තරමට වටින සීලයක් ඔය පංචශීලය. ඒ තරමට පිරිසිදු සීලයක් ඔය පංචශීලය. ඔය සීලපද ටික මනාකොට රැක ගන්න ඕනි ජීවිතේ. එහෙම රැක ගන්න පුරුදු වෙලා නැත්තම් තමන් සැබෑවටම හරි බෞද්ධයෙක් වෙන්නෙත් නෑ කියන එක. හරිම බෞද්ධයෙක් වෙන්නේ තිසරණයක් එක්ක ඔය සීලය තියෙනකොට. තිසරණයක් එක්ක ඔය සීලය තියෙනකොට තමයි හරි බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. පරිපූර්ණ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අඩක් බෞද්ධ කියලා කියන්න පුළුවන්. මොකද හැම බෞද්ධයෙක් තුළම ඔය කර්ම පහ තියෙනවා. තිසරණයක් හොඳට තියෙන්න ඕනේ ඔය කර්ම පහ. ඔය පංචශීලය හොඳට පිරිසිදුව තියෙන්න ඕනේ. හොඳට බලන්න ඒ රහතන් වහන්සේ ගැන එහෙම හොඳට සිහි කරන්න. විතරට ගියාට පස්සේ සිහි කරන්න. මොහොම දරුවෙක්ද? කවදාවත් බියටපත් වෙන්නේ නැහැ. තැති ගැනීමටපත් වෙන්නේ නැහැ. කවදාවත් ලෝභයක් හිතේ පහළ වෙන්නේ නැහැ. කොච්චර රූප දැක්කත්, කොච්චර ශබ්ද ඇහුණත්, කොච්චර ගඳ සුවඳ දැනුණත්, කොච්චර මිහිරි ආහාර පාන ලැබුණත් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. කවුරුවත් ගැන තරහක් අමනාපයක් ඇති වෙන්නේ නැහැ. කොච්චර ගැහුවත් කොච්චර නිඳා පහස කරත් මේ ශරීරයේ කැමලි කැමලි වලට කපකපා දැම්මත් තරහක් වෛරයක් අමනාපයක් මේ හිතේ පහළ වෙන්නේ නැහැ. ඒ තරමට පිරිසිදු හිතක් ඇති වුණා. නිර්මල හිතක් ඇති වුණා. සීලය පිරිසිදුව ආරක්ෂා කිරීමේ විපාක. එතකොට බලන්න අපි සසරදී ඔය විදිහට සීලය හොඳට ආරක්ෂා කරලා තිබුණා නම් මේ ගමන තාම ඉන්නේ නැහැ. ඒක ඇටිය ඉන්නේ නැහැ. කලින් මොක වැඩ ඉවරයි. ඒකට සසරිත කරපු දේ ආයි මේ ජීවිතේ කරන්න හොඳ නැහැ. මේ දේවල් මේ රහතන් වහන්සේලාගෙන බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මීය සම්බන්ධව අහනකොට නැවත හොඳට අදිෂ්ඨාන ඇති කර ගන්න ඕනේ. අද ඉඳන් මම මේ දේවල් කරනවා කියලා. ඒවා උත්සාහවත් වෙන්න ඕනේ. වීරිය කරන්න ඕනේ. කැප වෙන්න ඕනේ. ඒවා පුරුදු කරන්න. දාය තව තවත් ඉස්සරහට දාන්න යන්න හොඳ නැහැ. කල් දාන්න යන්න හොඳ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ගොපල්ලෙක් ඉන්නවා. මේ ගොපල්ලා කෙවිතෙන් මේ හරක් දක්කගෙන යනවා තනකොළ තියෙන තැනට. එයාට ආහාර තියෙන තැනට දක්කගෙන යනවා. ගොපල්ලා කෙවිතෙන් ඒ ගවය අරගෙන යනවා ආහාර දෙන තැනට. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍යයව ජරා මරණ දෙක විසින් ආශ්‍රයාවේ කෙළවරට අරගෙන යනවා. ජරාව මරණයක් කියන මේ දෙක විසින් මේ සත්‍යයව ආශ්‍රයාවේ කෙළවරට අරගෙන යනවා. අපි මොහොතක් මොහොතක් පාසා ජරාවටපත් වී යන්නේ මරණයටපත් වී යන්නේ මරණය කරා වේගින් යනවා. මේ ජරාව මරණය කියන මේ දෙක අපිට මේ මනුෂ්‍ය ජීවිතයේ ලැබිච්ච යම් කිසි ආශාවක් තියෙනවා නම් ඒ ආශාවේ කෙළවරට ආශාවේ අවසානයට වේගින් අපිව අරගෙන යනවා. දැන් මව කුසක දරුවෙක් පිළිසිඳගත්තාම සමහිත තියෙන මාසය දෙකයි ආශාව. සමහර මාස 7යි තියෙන ආංශ. මොකද වෙන්නේ ඉපදෙච්ච වෙලාව ඉඳලා ජරා මරණ දෙක විසින් අර මාස 3
දක්වා වේගින් අරගෙන යනවා. මාස 3ක් ගිය උන් ඉවරයි. මාස 7 දක්වා ගිය ඉවරයි. ඒතර සමහිත අවුරුදු 10ක් ආවස තියෙනවා. ජරාව මරණය දෙක විසින් ආවසයි කෙලවට අරගෙන යනවා. අන්න දන්නේ නැතුව අවුරුදු 10 දක්වා වේගින් අරගෙන යනවා. දැන් මොකද වෙන්නේ? මරණ. සමහිත අවුරුදු 20ට 30ට තියෙන ආවස අපි දන්නේ නැහැ. අපි නොදැන සල්ලා කරනවා. විනෝද වෙනවා. කනවා බොනවා. සීල් රකින්නේ නැහැ. ಗುಣ පුරන්නේ නැහැ. අපි හිතනවා තව ගාක ජීවත් වෙනවා කියලා. අපි දන්නේම නැතු මොකද වෙන්නේ? ජරා මරණ දෙක මේ වේගෙන් අරගෙන යන ආංශක කෙරුවට. සමහරට තව තියෙන්නේ දවසයි. සමහරට තව තියෙන්නේ සතියයි. සමහරට තව තියෙන්නේ මාසයයි. අවුරුද්දයි. දන්නේ නැහැ. වේගින් ගෙවගෙවා ගෙවගෙවා ඉවර කර කර ඉවර කර කර යනවා. ඉක්රයි. ඔන්න ඇති. එතකොට ඊගාවට දැන් බලන්න මේ රහතන් වහන්සේ සිල් සමාදන් වුණේ මොකටද? සිල් සමාදන් වුණේ මේ හිතේ තියෙන මේ සත්‍ය රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න වූ රාග ද්වේෂ මෝහ වලින් කෙලෙස් වලින් මට නිදහස් වෙන්න මේ සසර නිතර වෙන්න මම මේ සීලය රකින්න ඕන කියලා. එහෙම තමයි සීල් රැකේ. ඒත ඒ විදිහට බලාපොරොත්තුවක් ඇති කරගෙන තමයි ඒ අවුරුදු ලක්ෂයේම සීලය පිරිසිදුවම ආරක්ෂා කළේ. දැන් මොකක් දෙනා සීල් රකින්නේ නේද? එහෙම බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් තියෙනවා. එහෙම නැත්නම් බුද්ධ වන්දනාවක් කරනකොට බලන්න ඕනේ. දැන් දායකත්වයක් එහෙම ගත්තාම උපන්දිනයට කියලා ඊට පස්සේ තියෙන අසනීප දුරු වෙන්න කියලා ඊළඟට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්න කියලා විවාහ ජීවිතයට ආශිර්වාද කරන්න කියලා. ඒවා හොඳයි. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ විදිහේ සීස දෙයක් තියෙනවා නම් වින දේවල් කරනවට වඩා පින්කමක් කරගෙන එක තමයි වටින්නේ කියලා දේශනා කරලා තියෙනවා. නමුත් යම් කිසි පින්කමක් හෝ සීලයක් හෝ පුරනකොට අරමුණක් තියෙන්න ඕනේ. ප්‍රධාන මොකද්ද? මේ සසරින් නිතර වෙන්නේ. සසරින් නිදහස් වෙන්නේ. විවාහ වෙච්ච ඒ වගේ කෙලවරක් නැහැ. ඉතින් මොකක් ආශිර්වාද කර කර ඉන්න දෙයක් නැහැ තවත්. මොකක්ද ආශිර්වාද කරන්නේ? ඔය විවාහයන් අවසානයේ මිදීමෙන් වලට කෙලවර වෙලා තියෙනවා ජීවිතවල සසර. විවාහයන් හින්දා අපරාධ කරගෙන මහා දුකට වැටිලා තියෙනවා. වෙනද නිසා ස්වාමියා අපායට වැටිලා තියෙනවා. ඊට ස්වාමියා නිසා බිරිඳ සතර අපායට වැටිලා තියෙනවා. කෙලවරක් නැතිදු අපි අප්‍රමාණව ඉඳලා තියෙනවා. මෙයා බිරිඳ වුණේ නැහැ කියලා කියන්න බෑ කාටවත්. හැම කෙනාම බිරිඳ වෙලා තියෙනවා. හැම කෙනාම ස්වාමියා වෙලා තියෙනවා. ඔය හැදෙන්න තියෙන හැම ලිඩක්ම සසර හැදිලා තියෙනවා. ඒ හැදෙන කොටත් ඉතිවි මොකද? මේ මට මේක සුව වෙනවා නම් හොඳ වෙනවා නම් කවදාවත් හොඳ වෙන ලිඩක් නැහැ. ඒවා යට වෙනවා ආයෙ හොඳ වෙනවා. ඒ ආයෙ හැදෙනවා. ඊළඟට ආයෙ යට යනවා ආයෙ හොඳ වෙනවා. ආයෙ යට යනවා ආයෙ හොඳ වෙනවා. ආයෙ මැරිලා ආයෙ උපදිනකොට ආයෙමත් ඒ ලෙඩ ඒ විදිහටම කවදාවත් ලෙඩ ඉවර වෙන්නේ නැහැ. ඉපදීම නැති වුණත් විතරයි ලෙඩ ඉවර වෙන්නේ. ඒ නිසා පින්වත්නි සසර බව ගමනේ තියෙන භයානකත්වය සිහි කරන කෙනා යාමේ සසර සුළු මොහොතක්වත් ඉඳ උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ නිසායි මේ සසර ගැන හිතන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. නිරය ගැන හිතන්න ඕනේ. සතර පාය ගැන හිතන්න ඕනේ. මේ සසර ගැන හිතන්න ඕනේ. දැන් ගිහි ජීවිතේ ගත්තත් එහෙම විවාහ වෙනවා. ඒක තමයි සාමාන්‍ය දේ. හැබැයි තනියෙන් ඉන්න එක කොච්චර සංකේතද? කොච්චර නම් ප්‍රශ්න ගැටලු නැද්ද? දැන් අපිට ඔය කිසි කරදරයක්
ඔච්චර නම් සැපසේ ඉන්නවා. විරඳගේ ප්‍රශ්න නැහැ, දරුවන්ගේ ප්‍රශ්න නැහැ, පවුල් වල ප්‍රශ්න නැහැ. ඔච්චර නම් ප්‍රශ්න නැද්ද? ඔච්චර නිදහස් ජීවිතයක්ද? ඔච්චර සතුටක් තියෙනවා. ඔච්චර දුක් ගොඩක් නැති වෙලා තියෙනවා. ඔච්චර කරදර ගොඩක් මගේ හැරිලා තියෙනවා. මොකක් කරදර ජීවිතේට ඉන්නේ? මොකක් ප්‍රශ්න ජීවිතේට ඉන්නේ? ඒ වගේම ජීවිතේ හුඟක් නිදහස්. බරක් නැහැ. වැඩි. බොහොම නිදහස්. උඩ බලන්න සසර මේ කාමයන්ට ඇලිලා ඉන්න තරමට තව තව දුකටපත් වෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. උඩ දැන් බලන්න එක අවස්ථාවකදී මුද සිටීමක් තියෙනවා. මේකෙදි එක පිරිසක් මේ නැමක ගමන් කරනවා. මේකේ කියනවා මේ 700ක් විතර පිරිස ඉන්නවා. සමහරු මේ පිළිතුරු අහලා තියෙනවා. මේ විස්තරය හරි වටිනවා. එතකොට මේ මහ මුහුදේ ගමන් කරනකොට මේ නැව එක තැනකදී සැටස් කුණාටුකට අහු වෙනවා. මහ මුහුද මැදට ගිහිල්ලා දැන් මොන කැටිලා. ඔක්කොම එහෙට මෙහෙට දුවනවා වතුර ඇතුළට එනවා. දැන් මහ මුහුද මැද තව ටිකකින් මැරෙනවා. බයටපත් වෙන්නේ නැද්ද කෙනෙක්? බයටපත් වෙනවා. ඔක්කොම මිනිස්සු එහෙට මෙහෙට බයෙන් තැතිගෙන දුවනවා. මරණ බයෙන් කෑ ගහනවා. දරුවෝ මතක් වෙනවා, පිරිඳ මතක් වෙනවා, පවුල මතක් වෙනවා. මතක් වෙනවා. ඔතන එක පුද්ගලියෙක් හිටියා. එයා කල්පනා කරා දැන් එයාට තියෙන බයක් හිටියා. කල්පනා කරා ඇත්තටම මම මේ වෙලාවේ කොහොමද මගේ හිත හදාගන්නේ? පිරිසිදු තියාගන්නේ, නිර්භයව තියාගන්නේ. එයා කල්පනා කරන බලනකොට තමන් එන්න කලින් තිසරණ සහිත සීලය සමාදන් වෙනවා. සීලය. එහෙමනම් මල්ලඟ මේ හොඳට පිරිසිදු මේ සීලය දින මට බාරින්න දෙයක්. ඒ විදිහටම පළඟක් බැඳගෙන එතන ඉඳගත්තා. කිසිම බයක් නැහැ. තැති ගැනීමක් නැහැ. මේ පිරිසිදුව සීලය රකින්නකොට එහෙම තියෙනවා. පිරිසිදුව හොඳට සීලය තමන් ළඟ තියෙනකොට තමන්ට එහෙම බය තැති ගැනීම ඔය මරණ මරණය ආසන්න මොහොතකට පත් වුණා වුණ තමන්ට එහෙම වෙන්නේ නැහැ මරණ බය. ඒක සීලයේ තියෙන ආනිසංසය. මේ ආනිසංසය අපිත් විඳලා තියෙනවා එක අවස්ථාවක. එතකොට ඔන්න ඔය විදිහට මෙන්න මේ සීලය ඒ විදිහට වටිනවා. ඉතින් අර මරණ බයට පත් උනේ නැතුව බොහෝම සතුටින් හිනාවෙලා පළඟක් බැඳගෙන එනවා. දැන් මේ වතුර අර නව ඇතුළට එනවා. හැම මිනිස්සෙම න්‍යා බලුක්ට ඒ මිනිස්සු බයේ කෑ ගහනවා, විලාප දෙනවා. අනේ කොහොමද දැන් වෙන්නේ? දෙවි දේවතාවන්ට කන්නලව් කරනවා. නිකන් හිතින් මවා ගන්න ඕක. මහා නැවක 700ක් 800ක් විතර පිරිසි ඉන්නවා. ඉතින් කොහොම බයක් ඇති ගැලීමකට පත්වලා වේලතෙක් මානිය මොහොත අර නැවටත් උඩින් ඉන්න රැළි කඩාවිල බිඳගෙන යනවා. ඉතින් මේ මහා සාගරේ මෝරු ඉන්නවා. කොච්චර බයක්ද? කොච්චර අසරණකමක්ද? හැබැයි යන මනුස්සයා කිසිම බයක් නැහැ ඇති ගැලීමක් නැහැ. හිතා ගන්න පුළුවන්ද ඒක කෙනෙකුට? යාගේ ස්වභාවය එමය දෙන්නේ. දැන් කට්ටියම බැලුවා, අනේ මොකද මේ වෙලා තියෙන්නේ? අපි මේ බය එහෙට මෙහෙට දුවනවා. අර මේ පුද්ගලයා කිසිම බයක් නැතුව පළකක් බැඳගෙන ඉන්නවා. ළඟට ගිහිල්ලා කීවා, අනේ ඔයා මොකක් හරි විශේෂ කාරණාවක් හින්දාද මේ කිසිම බයක් නැතුව තැති ගැනීමක් නැතුව ওই විදිහට ඉන්නේ? අපි මේ බය වැවුලනවා, කෑ ගහනවා, තව පොඩ්ඩකින් අපේ ජීවිත නැති වෙනවා. අපි හොඳටම බය වෙලා ඉන්නේ. මොකක් නිසාද ওই විදිහට බය නැතුව ඉන්නේ? මෙන්න මේ සීලය ගැන කීවා. තිසරණ සහිත අපිටත් ඒක ගන්න පුළුවන්ද? පුළුවන් කියලා කිව්වා. දැන් ඉතින් හුඟක් කලබල වෙච්ච තැනක් හින්දා, විශාල පිරිසකුත් ඉන්න හින්දා ඒ 700ම 100ට 100 ගානේ බෙදනවා. එතකොට එක පළවෙනි 100ට සිල් දුන්නා. ඊට පස්සේ දෙවෙනි 100ට සිල් දෙනවා. සිල් දෙනකොට වතුර දැන් මුලින් අර කකුල මට්ටමට තිබුණේ තව ටිකක් වතුර උඩට පිරුණා. ඒ දෙවෙනි සිල් දෙනකොට කට්ටියට. තුන්වෙනි වතාවේ සිල් දෙනකොට ධන මණ්ඩල වගේ පිරිලා තියෙනවා.
ඊළඟට හතරවෙනි පිරිසට සිල් දෙනකොට තවත් උඩට වතුර ඇවිල්ලා. ඒ ටිකෙන් ටික නැවට වතුර එනවානේ. එතකොට පස්වෙනි පිරිසට දෙනකොට තවත් උඩට වතුර ඇවිල්ලා. දැන් හයවෙනි පිරිසට දෙනකොට බෙල්ල ගාවටම වතුර ඇවිල්ලා තියෙනවා. දැන් හත්වෙනි පිරිසට දෙනකොට ඒ කියන්නේ 700 වෙනි පිරිසට මේ දෙනකොට මොකද වෙන්නේ? කට ළඟටම වතුර ඇවිල්ලා. අවසානයේ ඒ කට්ටිය මැරෙනවා. මැරිලා ගිහිල්ලා දෙවුල් උපදිනවා. අර සිල් දුන්න කෙනා ප්‍රධානම දෙවියා කියලා තමයි උපදින්නේ. විශාල විමානයක් සහිතව ප්‍රධානම දේවතාව. ඒ දේවතාවගේ විමානයේ වටේට තමයි අනිත් අර බැරිච්ච 700 දෙනාගේ විමාන පහළ වෙලා තියෙන්නේ. එතකොට ඒ 700 දෙනාගේ මුලින්ම ඒ සිල් සමාදන් වෙච්ච පිරිසට ආවස වගේ සැප බල වැඩි. අනිත් පිරිසට වඩා. එතකොට දෙවෙනියට සිල් සමාදන් වුණ ඒ පිරිසට ඒ දෙවෙනියට වැඩි. තුන්වෙනියට සමාදන් වෙච්ච පිරිසට තුන්වෙනියට වැඩිපුර තියෙනවා සැප සම්පත්. ඇයි? ඒ කට්ටිය සමාදන් වෙලා යම් යම් කාලයක් වෙලාවක් හිටියේ ආරක්ෂා කරගෙන. බලන්න මේ සීලයේ තියෙන වටිනාකම ශ්‍රේෂ්ඨ භාවය. එතකොට එක අවස්ථාවකදී මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දෙනවා මේ අර 700 දිනාගේ පිරිසෙන්. මේ පිරිස මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා අපේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා මේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසු ඉඳගෙන ශාස්ත්‍රඥ වහන්සේට මෙහෙම කියනවා. සීලයේ තියෙන වටිනාකම, සත්පුරුෂයන්ගේ තියෙන වටිනාකම. ඇයි මේ සත්පුරුෂයෙකු හින්දා තමයි මේ දෙව්ලොවට යන්න පුළුවන්කම ලැබුණේ. මරණ බය නැතිව අවසානයේ මෙරිලා සුගතියක යන්න පුළුවන්කම ලැබුණේ. ඒ ලැබිච්ච හැප සප සම්පතක්ම ලැබිලා තියෙන්නේ සත්පුරුෂයෝ නිසා. වගේම තමන් රැකගත්තු මොකක් නිසා? සීලය නිසා. ඔන්න ප්‍රකාශ කරනවා ඒ දේවතාවරු ඒ අර 700 ඒ කොටස් ඒ හයි ඒ හයි පැත්තෙන් ආපු ඒ දේවතාවරු ගාතම් හයක් කියනවා. සබ්බිරේව සමාසේත සබ්බි කුම්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යා හෝති න පාපිය. එක දේවතාවෙක් කියනවා සත්පුරුෂයන් හාම එක්වන්න සත්පුරුෂයන් හාම යහළුවෙට බුද්ධාදී සත්පුරුෂයන්ගේ පංචශීල දසශීලාදී සද්ධර්මය දැනගැනීමෙන් දියුණුවක්ම වෙනවා පිරිහිමක් වෙන්නේ කියලා. ඒ බුද්ධාදී සත්පුරුෂ ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ මෙතන සද්ධර්මය කියලා කියන්නේ පංචශීලය දසශීලය ඔය විදිහට සීලයට තමයි සද්ධර්මය කියලා කියන්නේ. එතකොට අන්නේ උත්තමයන්ගේ සද්ධර්මයේ දැනගෙන ඉන්න හරියට රකින්නවා නම් ඒකෙන් තමන්ට දියුණුවක් වෙනවා මිසක් පිරිහීමක් වෙන්නේ නැහැ. සබ්බිරේව සමාසේත සබ්බි කුම්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය අඤ්ඤා ලබ්බති නාඤ්ඤති. එතන හිටපු තවත් දේවතාවෙක් මේ ගාථා කියනවා සත්පුරුෂයන් හාම එක්වන්න සත්පුරුෂයන් හාම මිතුරු වෙන්න බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනගැනීමෙන් ප්‍රඥාව ලැබෙනවා. වැලි වලින් කවදාවත් ගෙතෙන් ලැබෙන්නේ නැහැ වාගේ මේ සීලෙන් අනිකක් ලැබෙන්නේ ප්‍රඥාව ලැබෙනවා, නුවණ ලැබෙනවා කියලා ප්‍රකාශ කරනවා ඒ දේවතාව. තවත් දේවතාවෙක් කියනවා සබ්බිරේව සමාසේත සබ්බි කුම්පේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෝක මඤ්ඤේත න සෝචති. ඒ දේවතාව කියනවා සත්පුරුෂයන් හාම වන්ට සත්පුරුෂයන් හාම මිතුරු වෙන්න බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනගැනීමෙන් සෝක කරන්නා වූ පිරිසක් ඉදිරියේ හිටියත් යාගේ හිතේ සෝකයක් අටගන්නේ නැහැ. සෝක නොකර ඉන්න පුළුවන්. දුකින් සෝකයෙන් කනගාටුවෙන් ඉන්න ලෝකයා අතර තමන්ට නිස්සෝක වෙන්න පුළුවන්කම ලැබෙනවා.
ඒ සද්ධර්මයේ නැමැති සීලය හොඳට දැනගෙන පිරිසිදුව රකින්න කොට. ඊළඟ තවත් දේවතාවික් කියනවා සත්පුරුෂයන් හා මිතුරු වෙන්න සත්පුරුෂයන් ඇසුරු කරන්න ඒ සද්ධර්මය දැන ගැනීමෙන් තමන්ගේ ඥාතීන්වත් මැද බබලන කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ ඥාතීන් අතර හොඳ සිල්වත් කෙනෙක් ඉන්නවා නම් තමන් ඉතින් ඥාතීන් තමන් හොඳට සිල් රකින්නවා. තමන්ගේ ඥාතීන් අතර තමන් බබලන කෙනෙක්. අන් අය පහල ඉන්නේ. තමන් බොහොම බබලන කෙනෙක්. ඒ අය බොහොම ගෞරව කරන කෙනෙක්. මිනිසුන් දක් උනත් වේලේ ඥාතීන් අතර තමන් බබලන කෙනෙක් කියලා. තමන් වටින කෙනෙක් කියලා. තමන් බුදුම සත්පුරුෂ කෙනෙක් කියලා. මොන සිල්ගුණ රකින්නකට. මොදට. ඊගාවට තවත් දේවතාවෙක් කියනවා බුද්ධ ආදී උත්තමයන්ගේ මේ සත්පුරුෂ ධර්මයේ දැන ගැනීමෙන් සත්‍ය වූ සුගතියට යනවා. ඔන්න හොඳට සීලය ගැන දැනගෙන පිරිසුදුව රකින්නකොට මොකද වෙන්නේ? ඒ අය සුගතියට යනවා. තවත් දේවතාවෙක් කියනවා අවසානයේ සබ්බිරේම සමාසිත සබ්බි කුම්බේත සන්තවං සදං සද්දම්ම මඤ්ඤාය සත්තා තිට්ඨන්ති සාතතං සත්පුරුෂයන් හා මිත්‍රවන්ට සත්පුරුෂයන් හා මිතුරුකම් පවත්තන්න සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනගැනීමෙන් සැපේ බොහෝ කාලයක් පවතිනවා. තමා ළඟ යම් කිසි සැපයක් සුවයක් තියෙනවා නම් ජීවිතේ ඒක බොහෝ කල පවතින මේ සීලය මනාකොට පිරිසිදුව රැකින කිනාට පුළුවන්කම ලැබෙනවා. ඒ සැපේ බොහෝ කාලයක් පවතිනවා. යා සතුටින් ඉන්න කෙනෙක්, නිර්භයව ඉන්න කෙනෙක්, අන් අයට කරුණාව මෛත්‍රිය දෙන කෙනෙක්, වෛර කරන්නේ නැහැ ලෝකයාට. යම් හිතේ තියෙන මෛත්‍රිය ලෝකයාට කරදර පීඩා දුක් දෙන්න යන්නේ. යා බොහොම වටින කෙනෙක්. දෙවියන්ගේ පැසසුමට ලක් වෙන කෙනෙක්. බුද්ධ ආදීන්ගේ පැසසුමට ලක් වෙන කෙනෙක්. මරණ මොහොතේ දෙවියන් අරගෙන යන්නේ කෙනෙක්. යා සැපයටපත් වෙන කෙනෙක්. යාගේ යම් කිසි සැපයක් තියෙනවා නම් ඒ සැපේ බොහෝ කල් තියෙනවා. පිරිහිරි නැහැ ඒ දේවල්. මේ පින්වතුන් ළඟ තියෙන ධනිය වස්තු දේපල තියෙනවා නම් ඒවා පිරිහෙන්නේ. හැබැයි දුස්සීල කෙනාට පිරිහෙනවා. අමහිට කෝටි ගණන් ධනියෝපන උපයන කෙනාට ඒ උපයන මුදලත් මදි. ඒ තරම දෙපිරිලා. සමහිට ඒ තියෙන දේවල් තමයිට ඒ වගේ සාමාන්‍ය මිනිස්සුෙකුට හොඳට කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් සැපසේ. හැබැයි අර මිනිස්සුන්ට මොකද වෙන්නේ? ණයත් අරගෙන යනවා. ඒ තියෙන කඩ ව්‍යාපාර ඒවා බැංකුවටත් තියෙනවා. අවසාන ධනෙම නැතු ඔක්කොම විනාශ වෙනවා. ඉබ්බ සැප ඔක්කොම පිරිහිලා ගිහිල්ලා නැති වෙලා ගිහින් දුසිනකම්. එතකොට ඔය ඔක්කොම අහගෙන හිටපු භාග්‍යතුන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රකාශ කරනවා හොඳයි එහෙනම් මගේ වචනයත් අහන්න කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා සබ්බිරේම සමාසේත සබ්බි කුම්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා අමුච්චති. සත්පුරුෂයන් ඇසුරු කරන්න සත්පුරුෂයන් හාම එකතු වෙන්න බුද්ධ ආදී සත්පුරුෂයන්ගේ ඒ උත්තම ශ්‍රේෂ්ඨ සත්‍යමයේ දැනගැනීමෙන් සබ්බ දුක්ඛා පමුච්චති. සියලුම දුක් වලින් නිදහස් වෙන්න ලැබෙනවා. අන්නේ සියලු දුක් වලින් නිදහස් වෙන්න ලැබෙන සත්‍යමයක් තමයි මේ සීලය. එනිසා දුකින් නිදහස් වෙන්න කැමති නම් මොකද කරන්න ඕන? පිරිසිදුව සිල් රකින්න කෙනෙක් බවට පත් වෙන්න. පරිපූර්ණව සිල් රකින්න කෙනෙක් බවට පත් වෙන්න. අවංකව සිල් රකින්න කෙනෙක් බවට පත් වෙන්න. ජීවිතය දෙකට දාලා සිල් රකින්න කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ පින්වතුන්ට අද ඉඳලා මරණාසන්න මොහොතට පත් වෙනකම් මරණය දක්වාම මේ පංචශීල මනාකොට පිරිසිදුව පවිත්‍රව නිර්මලව ආරක්ෂා කර ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අද වැඩසටහන අපි නිමා කරමින් වෙලා කියලා තියෙනවා. ඉතින් හැම දිනාටම සියලුම යහපත වේවා කියන මෙසින් අපි ආශිර්වාද කරනවා.
අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුලා රෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු Sila mantan, sila mantan, punya kita manusia, punya mereka mayat dan pasti lumba di tempat, saling berdari tenang, awet tanpa dipakai, serta sila daya waktu, ini berbukan nama-nama, sesuatu.